Мне из города. Kilo 10 aku di depan. Kilo 10 aku di depan. Mau make tiba tahu lah ke ini elir dah mune. Panit nekai me quarantine kare nahi kena dua ke idan ne. Oh.
හරි මේ ඉන්නේ කැබල්ල ඒවා ඔය ඒවා කියලා ඇය කියලා කියන්නේ එතකොට මට මෙයාව හම්බුනේ දැන් අද මෙන්න මේ ගෙදරක මේ දපු මාළු දෙලක පැටලිලා ඉඳලා කලබලිත ගන්න වෙන්නේ මම දැක්කනේ මෙයා ටග් ගාලා මෙයාට පුළුවන් එයාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්න මේ වගේ මේ මේ පේන මේ ටග් ගාලා මේ මම විදලා හිටියට මෙයා හරි අහිංසක උලෑටි සතෙක් ඒක තමයි තියෙන්නේ එයාගේ ආරක්ෂාව වෙනුවෙන් තියෙන මේ පිටත පොත්ත මෙයා ක්ෂීරපාය සතෙක් ඔයගොල්ලෝ දන්නවා ක්ෂීරපාය සත්තු කිරි බීලා වැඩෙන්නේ මේ වගේ මේගොල්ලොන්ගේ අය හැමේ ආරක්ෂාවට රෝම පිටිනවා ඒක මේ තියෙන්නේ මෙයාගේ මේ ඇඟ ඇතුලේ මේ 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 කොරපොතු ඇස්සේ මේ ලෝම තියෙනවා නේ මේ වගේ මේ තියෙනවා නුඹන් අමේ මේ හැරි හොඳට මේ හැරි හොඳට තියෙනවා අනිත් එක තමයි මේ තියෙන යාගේ කකුල් ලොකු මේ නියපොතු තියෙනවා මට හාරන්නේ මට මේක එන්නන් ආර අර තියෙන අර මේ මෙයාගේ මෙම්ම මෙයා මේ බය වුණාට පස්සේ මෙයාගේ ආරක්ෂාවට මෙයා මේ ඔළුව හංගගෙන ඉන්නේ දැන් මේක මෙයාට එතකොට කරදරයක් කරන්න බෑනේ දැන් මෙයා මිනිසුන් නම් මේක පුළුවන් වෙන සතෙකුට සාමාන්‍ය ලේසින් මෙයාට මොකවත් කරන්න බෑද මේ තියෙන මේ අර මාර කිව්ව ලෝම සහ මේ මෙයාගේ මේ කොරපොතු අස්සේ මේ මේ අස්සේ මේ විශාල විදියට පරපෝෂිතව ඉන්නවා දැන් මෙයා තවම දුර්වල නැති හොඳ නිරෝගී සතෙක් නිසා පරපෝෂිතව අඩුයි දැන් මෙයා දුර්වල වෙනොත් ලෙඩ වුණොත් මොනව හරි වුණා කීම් තුල්ල වගේ සත්තු වැඩි වෙනවා ඒ ටික තමයි කියන්න තියෙන අනිත් එක මෙයාට තියෙන ලොකුම තර්ජනය තමයි ලංකාවේ මිනිසුන්ගෙන් එන තර්ජනේ ඔය මේ මොනවද ලිංගික බලහීනතාවයට හොඳයි කියලා දැඩි මිත්‍යා මතයක් ඒක සම්පූර්ණයෙන් කවුරුත් පිළිගන්න එපා කිසිම විද්‍යාත්මක භාවයක් නැහැ මේ අහිංසක සතෙක් මේ සතාගේ මස් කෑවා කියලා මේ මිනිසුන්ට ලැබෙන කිසිම ශක්තියක්වත් කිසිම මේ ප්‍රයෝජනයක් නැහැ මේ ඒක සම්පූර්ණ ලොකු මිත්‍යාවක් මේ අහිංසක සතෙක් ඇස් වලට හොඳයි කියලා කියනවලු අනේ මන්දා මේ ලංකාව තරම් මිත්‍යාව එක ගැටෙන මිනිස්සු කොහෙවත් දැකලා නැහැ මහලත් නැහැ ඒකනේ අපි හැමදාම එක තැන ඉන්නේ මේ මේ ලෝම හැම මේ හොඳට පේන තියන එතකොට මේ මේ තියෙන යාගේ වෛශ්‍රාවි මාර්ගය මේ එතන අර පේනවනේ පොරපොතු මේ පොතු තියෙන මේකෙන් හාරගෙන මෙයාගේ ගොඩක් වෙලාවට කෑමට ගන්න මෙයා මේ maybe you krumi එතකොට දීමි බීතර පොඩි පොඩි krumi ජාති තමයි ආහාරයට ගන්නෙ සපාරු දෙන්නේ මේගොල්ලෝ සංරක්ෂණය කරන මේ වගේ මරන්න ඉන්න සත්තු තුවාලලා ඉන්න අය අපි ඉගෙනලා සංරක්ෂණය කරනවා සංරක්ෂණය කරලා අපේ ගාව තියෙන සෙමි වයිල්ඩ් ඒ කියන්නේ අර්ධ වනාන්තරයක් කියන්නේ එතකොට අපිට මේගොල්ලෝ නිරීක්ෂණය කරන්න පුළුවන් හැබැයි ස්වාභාවික කැලේට සමාන කැලයක් තියෙන ඉතින් ඒගොල්ලෝ ටික ටික ආයි කැලේට පුරුදු කරන නිසා අභිජනන මධ්‍යස්ථානයක් තියෙනවා එතකොට මේගොල්ලෝම අභිජනනය කරන්න පුළුවන් ඉතින් කන්සර්වේෂන් සෙන්ටර් එකේ වැඩ දැන් පටන් අරගෙන තියෙන්නේ ඉතින් ඉස්සරහට අපිට පුළුවන් වෙවි අපේ පරිසරයට අපේ රටට කීප දෙනෙක් නැවත නිදහස් කරන්න ඉතින් ඒක තමයි අපි කරන්න උත්සාහ කරන්නේ මේ පේනවා මෙයාගේ කපු ඔගොල්ලොන්ගෙන් වෙන්න ඕන මේ සම්බන්ධව දැනුවත් කරන්න මිනිසුන්ව විශේෂයෙන් මේ මිත්‍යාවෙන් හරි කැබැල්ලෝ ගැන පොඩි විස්තර ටිකක් තමයි කියන්න හදන්නේ සාමාන්‍යයෙන් ලෝකේ ඉන්නව කැබැල්ලෝ විශේෂ 8ක් විතර එතකොට ඒගොල්ලෝ හැමෝම අතිශය වඳ වී යමේ තර්ජනයට ලක් වෙච්ච
විශේෂ විදියට තමයි හඳුන්වන්නේ. මොකද මේගොල්ලෝ දැඩි ලෙස මිනිස්සුන්ගේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. මේ විශේෂ රටෙන් ඉන්දියානු කබල්ලෑව, චීන කබල්ලෑව, ජාවා කබල්ලෑව, පිලිපීන කබල්ලෑව, සුදු බඳ කබල්ලෑව, යෝධ කබල්ලෑව, යෝධ බිම් කබල්ලෑව, කළු බඳ කබල්ලෑව විදියට මේ විශේෂ අට වෙන් වෙනවා. ඒ වගේම මේකෙන් විශාලම කැබැල්ලෑව අප්‍රිකානු කලාපේ ජීවත් වෙනවායි කියලා කියනවා. හැබැයි ලංකාවෙත් ඉන්නවා කැබැල්ලෑව ගැන විශේෂයෙන්ම පරීක්ෂණ කරන කණ්ඩායමක්. ඉතින් ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා ඔය මන්නාරම් ප්‍රදේශයේ දැනට ලෝකේ ඉන්න විශාලම කැබැල්ලෑව. ඉතින් ඒක නිසා ලංකාවෙ ඉන්න කෙනත් ගොඩක් විශාල විදියට වර්ධනය වෙනවායි කියලා අපිට පිළිගන්න පුළුවන්. ඒතර ලංකාවේ ඉන්නේ ලංකාවට ආවෙනික කෙනෙක් නෙමෙයි, ඉන්දියාවේ ඉන්න කෙනාම තමයි ලංකාවෙත් ඉන්නේ. එතකොට ලංකාවේ ඉන්න අයට සහ මේ ලෝකෙම ඉන්න අයට තියෙන විශාලම තර්ජනය තමයි මිනිස්සු එක එක මිත්‍යා මත නිසා මං කන්න චිව්වා මේ සත්තු මරණ. ඉතින් ලංකාවේ අය මෙයාව හඳුන්වනවා කබල්ලෑවා, නැත්තම් කබල් ඈයා, පොතු ඈය, ඔන්නෝම නම් කීපයකින් එක එක ප්‍රදේශවල මේගොල්ලෝ හඳුන්වනවා. ඉතින් මෙයාලගේ ආහාර විදියට මේගොල්ලෝ ගන්නේ කෘමි භක්ෂක සතෙක් විදියට තමයි මෙයා හඳුන්වන්නේ. සාමාන්‍ය ඔය වේයෝ පොඩි කෘමි වගේ සත්තු තමයි මෙයාලගේ ආහාර විදියට මේගොල්ලෝ ගන්නේ. එතකොට මේගොල්ලොන්ගේ මේ ආහාර ජීර්ණය වෙන්න මේගොල්ලොන්ගේ ගොඩක් දිග සෙන්ටිමීටර් 40ක් විතර දිග දිවක් තමයි තියෙන්නේ. ඒ දිව ඇලෙනවා. ඒතර මෙයාලා කරන්නේ ඔය හුඹස්වල් දේ පොඩි පොඩි සත්තු, කුමී සත්තුන්ගේ, කඩි වගේ සත්තුන්ගේ, දිමියෝ වගේ සත්තුන්ගේ ඒ කූඩු වලට දිව දාලා තමයි ගන්න. ඒතර දිවේ ඇලෙනවා. ඊපස්සේ ඒ සත්තු ආහාරයට ගන්නවා. මේවත් මෙයා මේ හපලා නෙමෙයි ආහාරයට ගන්න. එතකොට ඒ සත්තු ජීර්ණය වෙන්න මෙයාගේ ආමාංශේ කෙරටින් වලින් හැදිච්ච නිකන් කටු කටු වගේ තියෙනවලු. එතකොට මෙයා ගන්න මේ සත්තු අර කැබලි වෙන්න වගේ ඒක උපකාරී වෙනවලු. ඒ වගේම මං ඉස්සරහට කිඹුල්ලු ගැන කියලා දෙදි කියන්න, මේගොල්ලෝ ඒ ආහාර ජීර්ණ වෙන්න පහසු වෙන පොඩි ගල් කැට වගේ, පොඩි ගල් කැට කෑලි වගේ ජීර්ණ. එතකොට ඒවත් අතින්දී ඒවත් එක්ක මේ කෘමි සත්තුත් යද්දි ටිකක් හොඳට පහසුවේ අඹරල කෑමට ගන්න පුළුවන්. අනිත් එක තමයි මෙයා තනිවම තමයි ජීවත් වෙන්නේ. සාමාන්‍යයෙන් පවුලක් විදියට, කණ්ඩායම් විදියට ජීවත් වෙන්නේ නැහැ. මේගොල්ලෝ තනි තනිවම තමයි ජීවත් වෙන්නේ. සංවාස කාලෙට මෙයාලා සහකරුවා නැත්තම් සහකාරියත් එක්ක ජීවත් වෙනවා වාර්තා වෙනවා. පැටවු ඉන්න කොටත් අම්මගේ වල්ගි පිටිපස්සේ වල්ගි උඩ නැගලා තමයි අම්ම පැටව අරන් යන්නේ. එහෙම හිටියට මෙයාලා ගොඩක් වෙලාවට දවල් වෙලාවට ආහාර හොයන්න ඇවිදින්න යන්නේ නැහැ. දවල් වෙලාවට මේ වගේ උලි වෙලා නිදිය ගන්නවා. රෑට තමයි කෑම හොයන්න යන්නේ. ඉතින් කෑම හොයන්න යද්දි මේ ඉස්සරහ ගාඩ් එක අපි මෙහෙම දැක්කට විතාම ශක්තිමත් ඕන දැඩි පොලවක් ඔය හුම්බස්සවල් වගේ දේවල් හරි පහසුවෙන් මෙයාට පුළුවන් හාරලා හාරලා ඇතුළට යන්න. ඒ වගේම ගස් නගින්නත් පුළුවන් මෙයා රුක්වාසින්. සාමාන්‍යයෙන් ඔය ගස් වගේ, ගස් බෙන වගේ තැන් වලට නැගලත් ඒවයි තියෙන කෘමි සත්තු, ඒවයි ජීවත් වෙන කෘමි සත්තු ආහාරයට ගන්න උත්සාහ කරන අවස්ථාව දකින්න පුළුවන්. ඒ වගේම මං කලින් උච්චු වගේ මෙයාට දැඩි ලෙස ජීවිත චර්යාවක් තියෙනවා. මෙයාලගේ ඔය මෙයාලගේ ශරීර කොටස් එක එක දේවල් වලට යොදා ගන්න ජාත්‍යන්තර කළු කඩ වෙදලාම වගේ ගොඩක් ලොකු මිලක් තියෙන නිසා විකුණන්නේ අවස්ථාවල් කීපයක්ම ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. ඒක නිසා මෙයාලා ආරක්ෂා කරන්න වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශාල කාර්යභාරයක් කරනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේත් විශේෂ කණ්ඩායමක් මේ පිළිබඳ මේගොල්ලෝ පිළිබඳව තවම පරීක්ෂණ සිදු කරමින් ඉන්නවා. ඉතින් ඒක නිසා මෙයාලා ආරක්ෂා කරගන්න ඕන නිසා වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනති 30 වෙනි වගන්තිය අනුව දැඩි ලෙස ආරක්ෂිත සත්වයෙක් විදිහට මෙයා හඳුන්වලා තියෙනවා. එතකොට මෙයාලගේ සත්ව කොටස් නැත්තම් මේගොල්ලෝ පණ පිටින් හරි තියාගෙන වුණොත් ඊටාම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක වෙනවා සහ
ඇප නොදී රඳව ගන්න පුළුවන් තරම් මෙයාව නීතියෙන් ආරක්ෂිත සත්වයක් විදිහට හඳුනලා තියෙනවා. ඉතින් මේ බලන්න මේ මෙතනත් මේ කරන්නේ මෙයා මේ උලක් ඇතුළට රින් ගන්න හදන එක. ඉතින් මට ගොඩක් අමාරු වුණා මෙයාව එළියට ගන්න. මේ මෙතන රින්ගුවට පස්සේ ඔයාලටත් අවට පරිසරයේ ගෙවල් ආශ්‍රිතව කොහේ හරි තැනක මේගොල්ලෝ මේ වගේ කෙනෙක් හම්බුනොත් පුළුවන් තරම් ඉක්මනට වනජීවී දෙපාර්තමේන්තුවට බාර දෙන්න. මොකද ගොඩක් මිනිස්සු ආශ්‍රිතව ඉන්න එක මෙයාගේ ජීවිතයට දැඩි චලනයකට ලක් වෙන්න ඉඩ තියෙනවා. බොහොම සුදුයි. ආයෙ ළඟදීම හම්බෙමු.